ත්‍රිවිධ හමුදාපතිවරු තුන්දෙනා හිටපු මගේ කිසිම අනුදැනුමක් නැතුව ආරක්ෂක ඇමති විදිහට උසාවියට ගෙනිච්ච වෙලාවේ මම කරපු කතාවකින් තමයි දිලුරුක්ෂි ඩයස් අධ්‍යක්ෂණ දූරේ දාලා ඉල්ලා අස්සලා යන්න ගි. රනිල් වික්‍රමසිංහ මහත්තයාම මට කිව්වා ඒ දවස්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 72 දූෂණහ වංචා ලේකම් කාර්යාලයෙන් ලිපිගොනු හදලා තියෙනවා කිව්වා නඩු දාන්න. මං කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇලිද එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුටවත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විතරයි. ඒ නිසා තමයි මම කිව්වේ දිලුරුක්ෂි ඩයස් වික්‍රමසිංහ මේ කරන්නේ වැරදි වැඩක් කියලා. දැන් මේ මාස 3-4 කලින් අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයාට ලියුමක් එවනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාර ධූරයක් සඳහා දිලුරුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පත් කරන්නයි කියලා. දැන් මේ දවස්වල යන හඬපටේ තියෙනවා කියන ඒවා තමුන්නාන්සලා අහන්න ඇති. ඒ කියන දේවල් වලින් පැහැදිලි එයා ඒ තනතුරට සුසු කෙනෙක් නොවන බව. ඒ දාපු නඩු තනිකරම දේශපාලන පරිගැණීම් නඩු. දිලුරුක්ෂි වික්‍රමසිංහ මහත්මිය හවස 4 වෙනකම් අල්ලස් දූෂණ කොමිසමේ. හවස 6න් පස්සේ අරලිය ගමන්දරේ දූෂණ විරෝධී ලේකම් කාර්යාලය. එහෙම තමයි වැඩ කෙරුවේ. මේ වැදගත් තනතුරු වල ඉන්න අය මොනතරම් වැරදි විදිහට කටයුතු කළා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ එක නෙවෙයි මම මේ කියන්න හදන්නේ. මේ යන හඬපටේ තිබෙනවා වික්‍රමසිංහ නෝන කියනවා මේ ජරා දේශපාලනය නිසා තමයි මට මේ තීන්දුව తీරන ආරම්භයේ නඩු පවරන්න සිද්ධ වුනේ. මම නම් කැමති නෑ නඩු පවරන්න. නීතිය නමන්නත් පුළුවන්. ඒ වගේ කතා ගොඩක් කියනවා. කරුණා කළා වික්‍රමසිංහ මැතිනේ රටට කියන්න වැරදි විදියට නඩු දාන්න මිනිස්සු හිරේ දාන්න ඒ ජරා විදියට ඔබතුමයට උපදෙස් දුන්න දේශපාලකයන් කවුද කියලා පුළුවන් නම් කියන්න කියලා මං වික්‍රමසිංහ මැතිනියට කියනවා. මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද අදහස් පළ කළා. අපිට හැම පැත්තෙම ඉල්ලන එක ඇත්ත. හැමෝම අපිට කතා කරන එකත් ඇත්ත. නමුත් අපි කිසි කෙනෙක් එක්ක මේ වෙනකිට තාම කතා නැ එක කණ්ඩායමක් එක්ක විතරයි. ජනාධිපතිතුමා අපිට කිව්වේ අවංකවම ගිහිල්ලා මේ සාකච්ඡාව ඉස්සරහට ගෙනියන්න කියලා. මාධ්‍යවල පේන සාකච්ඡා වගේම මාධ්‍යවලට යන්නේ නැති සාකච්ඡා ගණනාවක් අපි තිව්වා. අපි ඒ සාකච්ඡා තිව්වේ මොනවටද? ඒ සාකච්ඡා තිව්වේ අපේ තනතුරු බේරගන්න නෙමෙයි. මේ ජනාධිපතිතුමාට යමක් ලබා ගන්න නෙමෙයි. මැති ඇමතිගම් ගන්න නෙමෙයි. අපි සාකච්ඡා කරේ රට ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙලත්. එනිසා මේ ගොඩ ලොකු උණයි කියලා සමහර අය මේක ඇතුලේ ඉඳගෙනම කල්පනා කරන කොහොමද යන්නේ කියලා. සමහර අය ගිහිල්ලා සමහර අය ගිය කට්ටිය දැන් කියනවා ඔතන ඉන්න එපා දැන් 3-4 ඉන්නේ වරෙල්ල දැන්. අපිට අතන ගහනවා. ඊට පස්සේ කියනවා මේ දාසිල්ලා මේ මහින්ද අමරවීරලා මේ ලසන්තල කියවන්න තමයි මේ පක්ෂේ එකතු වෙන්න දෙන්නේ නැත්තේ. නෑ. අපි එකතු වෙන්න කැමති. අපි එකතු වෙන්න ඕනේ ප්‍රතිපත්ති මත. අපි රට වෙනුවෙන් ඕන තීන්දුවකට ලෑස්ති. එනිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි එතන හිටගන්න ඕන හිටගන්නේ අපිටත් ප්‍රතිපත්ති සහිතව එකගෙන වෙන්න පුළුවන් නම් පමණයි.